This is Other Derla, and you're watching Late Night News. අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අද දෙරණ. අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මම කලින්දු කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තන. බැස්සේ මරණ 185 109ක් අතුරුදන්. බෝරා බංග්ලාදේශයේ දෙසට දිවයිනේ පළාත් කිහිපයකට වැසි තනින් තන ගිගුරු සහිත වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දිස්ත්‍රික්ක 8ක පාසල් සිකුරාදා තෙක් වැසේ. මනුසත් දෙරණ සහනාධාර විපතටපත් වූවන් අතර සුපිරි යතුරුපැදි දහවන ශූර ආනන්ද වෙලිසිංහ අභව ප්‍රාප්ත වේ. දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණෙන් මිය ගිය ගණන 180 දක්වා දැන් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද දෙරණට අනාවරණය කරනවා. ආපදාවෙන් අතුරුදන්ව ඇති බවට වාර්තා වී ඇති පුද්ගලයන් ගණන 110ක්. දිස්ත්‍රික්ක 15ක පුද්ගලයන් 588082 දෙනෙකු තවදුරටත් මෙම ආපදාවෙන් පීඩාවට පත්ව සිටිනවා. The big story. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව දිවයිනේ පළාත් 6ක දිස්ත්‍රික්ක 15ක වැසියන් අයහපත් කාලගුණයෙන් පීඩා විඳිනවා. එම මධ්‍යස්ථානයේ දත්ත වාර්තාවන්ට අනුව සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙවන විට පුද්ගලින් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 28 දෙනෙක් අතුරුදන්ව සිටිනවා. දිස්ත්‍රික්කයේ අවතැන් සංඛ්‍යාව 112928ක්. කෑගල දිස්ත්‍රික්කෙන් මරණ 4ක් වාර්තා වන අතර පුද්ගලින් 5799ක් පීඩාවට පත්ව සිටිනවා. අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑමක් සිදු වූ දකුණු පළාතේ දිස්ත්‍රික් අතුරින් ගාල්ල දිස්ත්‍රික්කෙන් පුද්ගල මරණ 12ක් වාර්තා වනවා. දස දෙනෙක් විවිධ ආපදා හේතුවෙන් අතුරුදන් වෙති අතර අවතැන් සංඛ්‍යාව 151360ක්. බාතර දිස්ත්‍රික්කයේ පුද්ගලින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලින් 14 දෙනෙක් තවමත් අතුරුදන්. දිස්ත්‍රික්කයේ 131775 දෙනෙක් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද මරණ 5ක් වාර්තා වන අතර අවතැන් සංඛ්‍යාව 10368ක්. බස්නාහිර පළාතේ දිස්ත්‍රික් අතුරින් කළුතර දිස්ත්‍රික්කෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 54ක්. දිස්ත්‍රික්කයේ පුද්ගලින් 57 දෙනෙක් අතුරුදන්ව සිටිනවා. අවතැන් සංඛ්‍යාව 107906ක්. අයහපත් කාලගුණයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 20172 දෙනෙකු අවතැන්ව සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මරණ 4ක් වාර්තා වන අතර පුද්ගලින් 16133 දෙනෙකු අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. ත්‍රිවිධ හමුදාව අදත් සුපුරුදු පරිදි ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර අද දෙරණ කණ්ඩායම කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී ගුවන් බටින් සමග එක්ව මෙම සියලු තොරතුරු වාර්තා කිරීමට කටයුතු කළා. රත්නපුර අයගම ප්‍රදේශය අයගම ප්‍රදේශය ගැන මතක් කළොත් එහෙම පසුගියදා ඇති වූ මේ අයහපත් කාලගුණක තත්ත්වයත් එක්ක මේ අයගම ප්‍රදේශයට ප්‍රවේශ වීමට තියෙන ප්‍රධාන මාර්ග තුනම අවහිර වුණා. මේ ප්‍රදේශයට ප්‍රවේශ වීමට තිබෙන එකම මාර්ගය තමයි ගුවන් මගින් පමණයි මෙම ස්ථානයට ළඟා වීමට හැකියාව තිබෙන්නේ. යනු සියලු ගොඩබිම් මාර්ග ඇහිරී ඇති පසුබිමක අප ගුවනින් අයගම ප්‍රදේශයට අද ළඟා වූයේ මෙම ව්‍යසනය සිදුවීමෙන් පසු පැමිණි ප්‍රථම සහන කණ්ඩායම බවට පත්වෙමි. අයගම ප්‍රදේශයේ පීඩාවට පත්වුවන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා ගුවන් හමුදාවේ වෛද්‍ය කණ්ඩායමක් දෙහි පැමිණි අතර අවතැන් වූවන් සිය ගැටලු සම්බන්ධයෙන් අද දෙරණ වෙත මෙලෙස අදහස් පළ කළා. මූලික වශයෙන් මිනිසුන් වලට බාරු කෑම දැන්. ඒක දැන්ට දෙනවා. දැනට පුළුවන් විදියට දෙනවා. නමුත් දැන් ස්ටොක් එක ඔක්කොම යුරීගෙන යන්නේ. අනතුරුව කළුතර බුලත් සිංහල ප්‍රදේශයේ වෙත අප ළඟා වූ අතර එම ප්‍රදේශයට බලපෑ ගංවතුර සහ නායෑම් තත්වයන් ගුවනට දිස්ුවේ මේ අයුරින්.
බුලත් සිංහල මහජන ක්‍රීඩාංගණය වෙත පැමිණි අපට අනාවරණ වූයේ බුලත් සිංහල ප්‍රදේශයේද සැලකිය යුතු ප්‍රදේශ ගණනාවකට ළඟා වීම අපහසු වී ඇති බවයි. එම නිසා ගුවනින් ප්‍රවාහනය කෙරෙනු සහනාධාර යුද හමුදාවේ බෆර් රථ යොදා ගනිමින් අදාළ ප්‍රදේශ වෙත පිටත් කිරීම ආරම්භ කර තිබෙනවා. බුලත් සිංහල සිය කන්ද නායෑම හේතුවෙන් අවතැන් වූ ජනතාව මිල්ල කන්ද දෙමළ මහවිද්‍යාලයේ රැඳී සිටින අතර ඔවුන්ගේ ගැටලු අද දෙරණ කණ්ඩායම සොයා බැලුවා. මම හිතන දරුවන්ට සියල්ල අහිමි වෙලා තියෙනවා. ඉතින් පොත්පත් ඇඳුම් පැළඳුම් සපත්තු බෑග් ඒ සියලු දේ අපිට නැවතත් ලබා දෙන සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ සියලු ආදායම් මාර්ග දැන් නැතර වෙලා තියෙනවා. මේ අතර පසුගිය දින කිහිපෙම අපදාවට පත්වන්ට සාහන සැලසීමේ ක්‍රියාන්විතයේ සඳහා යොදාගත් MI 17 වර්ගයට අයත් SMH 589 දරණ හෙලිකොප්ටර් යානය අද ගාල්ල බද්දේගම ප්‍රදේශයේදී හදිසි අනතුරකට ලක් වුණා. හෙලිකොප්ටර් යානය ගුවන්ගත කර තිබුණේ අද උදෑසන 7:30ට පමණ කොග්ගල ගුවන් හමුදා කඳවුරේ. එෙහිදී බද්දේගම ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙත සහනාධාර ලබා දීම සඳහා ගුවන් යානය ගුවනේ එක් ස්ථානයක රඳවා තබාගත් අවස්ථාවේ ඇති වූ කාර්මික දෝෂයක් මත මෙම හදිසි ගොඩබෑම සිදු කර තිබෙනවා. එක පාටම පහත් වුණා. පහත් වෙනත් එකම ගස්කොලන් කඩාගෙන එක පාට වතුරට කඩාගෙන වැටුණා. අදාළ අවස්ථාවේ ගුවන් හමුදා නිලධාරීන් 11 දෙනෙකු සිට ඇති අතර ඔවුන් කිසිවෙකුට හානියක් සිදුව නැහැ. අපි ඔබලසනාම කිසිම අනතුරක් නැතුව අපි කොහොම පරිස්සමින් ඉනවා. ඒත් මේ වගේ අවදානම් ක්‍රියාදාමයන් කරද්දී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. අපි ගුවන් හමුදාවේ නියමුවන් විදිහට අපි ඒකට හොඳට පුහුණුව ලබලා තියෙන්නේ. ඉතින් අපි මේ පුහුණුව ප්‍රයෝග කරගෙන මේ ගුවන් යානය ජීවිත අනතුර හානියක් නොවන විදිහට මේ බද්දගම් ප්‍රදේශයට බොහොම කන්ට්‍රෝල් ලෑන් කරගත්තා. මේ වගේ දේවල් මේ වගේ අවදානම් ක්‍රියාන්විතයන්දී වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මෙහෙම මේ වගේ දේවල් වුණා කියලා අපි ගුවන් හමුදාවේ මේ තියෙන ක්‍රියාදාමය අපි නවත්වාගෙන යන්නේ නැහැ. දිගටම මේ ගම්නතුර ආධාර බෙදා හැරීමේ කටයුතු වල අපි දිගටම නිරත වෙනවා. මේ අතර යාපනයේ නියමු බලගෙන නායක බහනුක දෙල්ගහගොඩ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජීවිතාපදාවකින් තොරව කාර්ය මණ්ඩලය ගොඩබැස්වීම සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කර තිබුණා. පසුගිය දින කිහිපෙම අද දෙරණ කණ්ඩායම ගුවන් හමුදාවේ සහන සැරසීම් කටයුතු වාර්තා කළේද මෙම ගුවන් යානයේ සිටයි. මේ අතර පසුගිය දා විපතට පත්ව සිටි ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම අතරතුර සිදු වූ හදිසි අනතුරෙන් මිය ගිය බලලත් නිලධාරී එම්.එස්. යාපාරත්න මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒකල කුටුගොඩ ප්‍රදේශයේදී ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව සිටියා. මේ අතර අපදාවට ලක්ව සිටි ගැබිනි මාතාවක් කලවාන සිට රත්නපුර මහරෝහලට හෙලිකොප්ටරයකින් රැගෙන එන අතරතුර අසන්ධි තත්ත්වයේ පසු වුණා. කෙසේ වෙතත් රත්නපුර මහරෝහලේ අධ්‍යක්ෂ FPAL රණවීර මහතා සඳහන් කළේ ප්‍රසූත කරන අවස්ථාව වන විට දරුවා සති 26ක අඩු වයස් දරුවෙකු වූ බැවින් මියගොස් සිටි බවයි. මේ අතර ගල්පාත රෝහලේ නේවාසිකව සිටි ගැබිනි මාතාවක් ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් ගුවනින් හොරණ මූලික රෝහල වෙත රැගෙන එනු ලැබූ ආකාරයයි මේ. අප වාර්තාකරු සඳහන් කළේ අපදා තත්ත්වයත් සමග රෝහල ගම්වතුරට යට වී ඇති බැවින් එයව මෙලෙස හොරණ රෝහල වෙත රැගෙන ගිය බවයි. මේ අතර බුලත් සිංහල පාහියංගල කන්ද නායගිය බව වාර්තා වූද එම ස්ථානයට ළඟා වීමට කිසිවෙකුටත් ඉඩ ප්‍රස්තාව නොලැබුණු පසුබිමක අද දෙරණ ප්‍රාදේශීය කණ්ඩායමට අද එම ප්‍රදේශයේ තොරතුරු වාර්තා කිරීමට අවස්ථාව හිමි වුණා. පාහියංගල කන්ද මෙලෙස නායෑමත් සමග නගහදුල ජලමාර්ගයේ හරස් වී ඇති අතර එම ජලය යටගම් පිටිය ගම්මානයේ මැදින් ගමන් කිරීම හේතුවෙන් දවස් 30කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. අඩිය යන තරම් තිබුණේ කඩේ නේ යන්න තරු ගැලපෙන්නේ අර මෙම නායමට හසු වීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් 23 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවට වාර්තා වෙනවා. ජීවිතක්ෂයට පත් 3 දෙනාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කර ඇති බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. නායමින් අවතැන් වූ පුද්ගලින් 400 දෙනෙකු පමණ රැඳී සිටින්නේ යටකම් පිටියේ කනිෂ්ඨ විද්‍යාලයේ අවතැන් කඳවුරේ. මිනිස්සු ටික කඩාගෙන ගඟටම ඇවිල්ලා හොයන්නත් දීසි පුතේකට බෑ ඔය උඩක තියුණොත් මිස. ශ්‍රී ලංකා යුද හමුදාව පාහියංගල ජනතාවට සහනාධාර ප්‍රවාහනය අද ආරම්භ කළේ මේ අයුරින්. ගණන් කරා.
මෙතර කලබාන වේවැල් කඳුර හෝටන් කන්දේ දොරලහින ප්‍රදේශයේ නායකුස් සැටි ආකාරයයි මේ එම නායමින් පුද්ගල මල සිරුරු හතක් හමු වී ඇති අතර තවත් 6 දිනකු පමණ අතුරුදන් වෙති බවට සැකපල කරනවා ඇලියගොඩ පරකඩුව මිතෙන්ගල පල්ලවත් යන ප්‍රදේශවලද නායම් සිදුව තිබෙනවා මෙතර රත්නපුර පත්බේරිය කන්දේ කොටසක් ද නාය ගොස් තිබෙනවා දවස් 3කට මෙම නායමින් හානි සිදුව ඇති අතර පවුල් 53ක් අවතැන්ව සිටිනවා මෙතර රත්නපුර උතුරු කරදෙන මහවිද්‍යාලය අසල සිදු නායමක් හේතු වෙන මේ පාසලේ කොටසක් විනාශ වී තිබෙනවා වැඩි මෙතර හම්බන්තොට කිරම රම්මල තලපත් කන්ද ප්‍රදේශයේ කොටසක් නායගොස් සිබුව අයරුයි මේ දැන් ඉතින් අපට කියනවා මේක අවදානම් කලාපයක් මෙතනින් අයින් වෙන්න කියලා ඒ වුණාට අපට අයින් වෙලා යන්න තැනකුත් නැහැ මෙතර රත්නපුර ඇලපාත ප්‍රාථමික විදුහලේ පිහිටි අවතැන් කඳ උරේ සිටින ජනතාව පිළිබඳව අද දෙරණ සොයා බැලුවා ඔබ දන්නවා මේ ප්‍රදේශයට විදුලිය නැහැ ඉතින් ඒකත් එක්ක විශාල පිරිසක් මේ ස්ථානයේ රැස් වෙලා ඉන්නවා තාමත් උදව් උපකාර බලාපොරොත්තු වෙන ඉතින් ඇඳුම් දෙන්නේ නැහැ දැන් එක්කෙනෙක් දෙන්නේ කැවිලා දෙනවා ඒව තමයි අන්දවන්නේ ගොඩක් ලේඩ බඩි කැක්කුන්ගේ මැදිසේ තවත් ඉන්නවා ඒ අර තමයි බෙහෙත්වත් නැත්තේ මේ දැනුත් අපිටත් හැදිලා බඩි කැක්කම දරුවාගේ පොත්පත් හැම දෙයක්ම අපේ එක රැයකට විනාශ වුණා මේ වර්ෂාපතනෙන් මේ අතර දින හතරක් පුරා ගම්වතුරට යටව තිබූ බදුරලිය සිට මෝල්කව දක්වා ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීමට අද දින ප්‍රාදේශීය වාර්තාකරුවන් අද සමත් වුණා ඔරිය ඉවරයි මේ යටනේ प्रदेश विपत्पा जनता मुदागनीम सह उहन सरसीम सह प्रदेश वासीम एक्व कटे तुकल आकार කලුතර ගල්පාත සහ පැල්පොළ ප්‍රදේශවල ගම්වතුර මට්ටම තවමත් පවතින්නේ ඉහළ මට්ටමක. මෙතර පවුල් 50ක් පමණ ජීවත් වන ඉංගිරිය පහළ ඌරුගල ප්‍රදේශයේද ගම්වතුරෙන් යට වී තිබෙනවා. මේ මේ මොහොතේ අපි රැඳී ඉන්නේ අඟුරුවාතොට මතුගම දක්වා දිවෙන මාර්ගයේ පාඩගල ප්‍රදේශයේ අපිට පේනවා ඇති තවමත් මේ ප්‍රදේශවල ජලය බැස ගිහිලා නැති ආකාරය තවමත් මේ ජන ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා නැහැ. මෙතර පිටබැද්දර සිට පස්කොඩ සහ අකුරැස්ස දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට තිබෙන පාලමට ගංගාතුරින් හානි සිදු ඇති ආකාරයයි මේ. ගංගාතුරත් සමග ගසාගෙන ආ විශාල උණ පඳුරු පාලමට සිරවීමෙන් ජලය බැස යාමටද බාධා පැමිණ ඇති අතර නාවික හමුදාව සහ පිටබැද්දර පොලිස් ස්ථානය මැදිහත් වීමෙන් ඒවා ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. කඩුවෙල සහ මල්වාන ප්‍රදේශවල තවදුරටත් ගංගාතුර තත්ත්වය පවතිනවා. මා මේ මොහොතේ රැඳි සිටින්නේ මල්වාන යබරළු ප්‍රදේශයේ අප අද උදෑසන කඩුවෙල නගරයේ සහ මල්වාන බියගම මාර්ගයේ සංචාරය කළා. එෙහිදී අපට දැක ගන්නට හැකියාව ලැබුණේ ඊයේ දිනේ මාර්ගයන් පිරිති වූ ජලය අදවන විට ක්‍රමයෙන් බැස යන තත්ත්වය. කෙසේ නමුත් මේ වන විට මෙම මා රැඳි සිටින මල්වාන යබරළු ප්‍රදේශයේ ජලය තවමත් බැස ගොස් නැහැ. The big story මෙතර ඇති වී තිබෙන අවපීඩන තත්වය හමුවේ ඉදිරිපැය 24ක කාලයේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වලට යලිත් වැසි ඇති විය හැකි බවට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟබනවා. මෙම අවපීඩන තත්වය මත හටගත් මෝරා සුලි කුණාටුව මෙවන විට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින අතර එය හෙට දහවල් වන විට බංග්ලාදේශයට ඇතුළු වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මැසිට සැප්තැම්බර් දක්වා බලපැවැත්වෙන නිරිත දිග මෞසම පසුගිය 25 වෙනිදා සක්‍රීය වීමත් සමග දිවයිනේ රත්නපුර කළුතර ගාල්ල මාතර හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් ගණනාවකට අධික වැසිය දැහැලුණු අතර පසුව එහි අවපීඩන තත්ත්වය බෙංගාල බොක්ක දෙසට ගමන් කරනු දක්නට ලැබුණා. එය ඊයේ දිනේ වන විට සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී තිබුණා. බෙංගාල බොක්ක අවට තියෙනවා මේ පීඩන අවපාතය. මෙන්න මේ පීඩන අවපාතය දැන් සුලිකුණාටුවක් බවට පත් වෙලා අපේ දිවයිනෙන් බැහැරට බංගලාදේශ පැත්තට ගමන් කරමින් පවතිනවා. මේ හේතුව නිසා දිවයිනහරා තියෙන සුළඟ වේගය 60 කිලෝමීටර් 40ක 50ක අගයක් තියෙනවා. එය නීති දිශාවෙන් තමයි හමා යන්නේ. එතකොට මෙන්න මේ සුළඟේ වේගය බලපෑම් කරනවා දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්තට. පවතින මෙම තත්ත්වයත් සමග බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වලට නැවත වරක් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇදහැලෙනු ඇති. දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම යන පළාත්වල සහ විශේෂයෙන් අපිට දැනට පේනවා වයඹ පළාතෙත් තැනින් තැන ගිගුරු සහිත වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ බස්නාහිර හා සබරගමු පළාත්වලට තරමක තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ඊට අමතරව අපිට කියන්න පුළුවන් දිවයින වටා තියෙන මුහුදු තීරය ගත්තොත් විශේෂයෙන් උතුරු බස්නාහිර සහ නිතිදිග මුහුදු තීර තැනින් තැන ගිගුරු සහිත වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විපතරපත් ජනතාවට සහන සැලසීමට තවදුරටත් මුදල් අවශ්‍ය නම් වහාම දැනුම් දෙන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී. අයහපත් කාලගුණයෙන් පීඩාවටපත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිරත වූ අතර නිලධාරීන් සමග සාකච්ඡාව පැවැත්ුණේ ඉන් අනතුරුවයි. කැඩුණු නිවාස ඉදිකිරීම කටයුතු අපි රජයෙන් නිවාස ඉදිකිරීම කරලා දෙන්න තීරණය කරලා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමාලා විශේෂයෙන් මෙතනදී උනන්දු වෙලා ස්ථාන පිළිබඳව ඉඩම් පිළිබඳව තීරණ අරගෙන දිශාපතිතුමිය හරහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට දැනුම් දෙන්න. අපි ත්‍රිවිධ හමුදාවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් නිවාස සංවර්ධන අධිකාරිය මේ ආයතන සියල්ලම යොදවලා සෑම දිස්ත්‍රික්කයකම මේ විපතරත් ප්‍රදේශවල ජනතාවගේ නිවාස ඉදිකිරීම කටයුතු කරගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ජලය බැස ගියන් පස්සේ මේ අය සමාලාට කරපු හැකියාවල් වල ප්‍රශ්න තියෙන්න පුළුවන් නොඑක පෞද්ගලිකව. ඒ නිසා ඒ පිළිබඳව දිශාපතිතුමිය දෙන වාර්තාව අනුව අපි බලාපොරොත්තු වෙනවා ඒ අයට මාස කීපයක් යම් තත්ත්වයට පත් වෙන දෙයක් සානාධාර කටයුල්ලක් කරන්න. ඉන්දියාවෙන් එවන ලද ප්‍රධාන වශයෙන්ම වූ කීපයක් අපි බලාපොරොත්තු වෙනවා රත්නපුරයේ කලවාන ප්‍රදේශවල අද හවසෝ පිටවෙන විට ලබා දෙන්න. රාජ්‍ය සේවයේ ත්‍රිවිධ හමුදාව පොලිසිය විශේෂ ස්තුතියක් පිරිනමන්න ඕන. ඒගොල්ලන්ගේ විශාල කැපවීමක් තිබෙනවා මේ කටයුතු වලට. සාමාන්‍ය රාජකාරී සීමාවෙන් එහා ගිහිල්ලා මේ මානුෂීය කාර්යය ඉෂ්ට කරන්නේ හැම කෙනෙක්ම. ඒ නිසා නිලධාරී මහත්තුරුන්ව උනන්දු කරලා ඒගොල්ලන්ට සහයෝගය දීලා දේශපාලන නායකත්වය මූලිකත්වය අරගෙන මේ වැඩට ටික අපි කරන්නට ඕනේ. ඒ නිසා රජයේ පැත්තෙන් ලබා දෙන්න තියෙන අවශ්‍ය සම්පත් මුදල් ලේ සෑම දෙයක්ම අපි ලබා දෙනවා. අධික වැසි සහිත කාලගුණයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේ මනුසත් දෙරණ මානුෂීය ක්‍රියාන්විතය අදත් සාර්ථකව ක්‍රියාවට නැංගුණා. යනුව ඔබගෙන් ලැබුණු කාරුණික පරිත්‍යාගයන් අද දිනේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රවාහනය කෙරුණා. පීඩාවට පත්ව සිටින දහස් ගණනක ජනතාව සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට මෙන්ම කොළඹින් දුර බැහැර ප්‍රදේශවල සිටත් ජනතාව අංක 320 ටීවී ජයමාවත කොළඹ 10 යන ස්ථානයේ පිහිටි දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත අදත් පැමිණියේ මේ ආකාරයෙන්. අතර නැති නැති වුණාට අපිට මේ වේදනාව ඒ අසරණකම අපිට හොඳට දැනෙනවා. ඒ වගේම අපි දෙරණ ආයතනය තෝරගත්ත
ඒ වැඩ කටයුතු පිළිවෙලෙන් කරනවා කියලා අපි මුලින්ම විශ්වාස කරපු නිසා. කියන්නේ මේ මිනිස්සු නැති මිනිස්සු නෙමෙයි. ඇත්තරම දැන් අසරණලා ඉන්නේ. අපිට යමක් කරන්න ඕනේ කියලා හිතුණා. අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ අපි ලබා දෙන දේ විශේෂයෙන්ම මිනිස්සු අතරට යනවා කියලා. විශේෂයෙන් අමාරු තැන් වලට යනවා කියලා. අපි අද දවසේ මේ සත්‍යවත් සමගින් සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නියෝජනය කරමින් අපිට උදව් කරන්න ලැබීම ගැනත් අපි ඉතාම සන්තෝෂ වෙනවා. කලාකාරයෙක් විදියට මේ දුක මට ගොඩක් දැනෙනවා. මොකද මේ යට වෙච්ච හැම ප්‍රදේශයකම මම සංගීත ප්‍රසංග වලට සහභාගී වෙලා තියෙනවා. මේ මනුස්සත් දෙරණ වැඩසටහන ගැන මම ගොඩක් පැහැදිලිමින් ඉන්නේ. ඒ නිසා තමයි බඩු බාහිර අධිය මේ මනුස්සත් දෙරණට ගෙනත් බාර දුන්නේ. So happy that Derana is doing so much to the society. So we thought we will also come and help. අපේ යතින් කෙරෙන්න ඕනේ යුතුයකම් කොටස අපිට කරලා දෙයක් කරා කියන එක දැනුණාම මම හිතන්නේ ඊට වැඩිය ලොකු සන්තෝෂයක් නැහැ. හරි මමනේ අතර චාමර කිව්වා අපි දෙරණට යන් කියලා. ඒ කියන්නේ සල්ලි වලින් දේවල් කරන්න බැරි නම් ඇවිල්ලා ශ්‍රමයෙන් හරි ඒ කට්ටියට උදව්වක් කරලා එයාලට පොඩි ශක්තියක් වෙන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා ඇවිල්ලා උදව් වෙන්න පුළුවන් විදියට උදව් කරන්න. මෙතර අංක 45න් 6 අල්විස් ප්‍රදේස කොළඹ 3 ස්ථානයේ පිහිට ඇති අයිඩියා හෙල් ආයතන පරිශ්‍රය, මහරගම සිරි වජිරඥාන ධර්ම ආයතන පරිශ්‍රය, ගල් බන්ධනාගාර පරිශ්‍රය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය, අනුරාධපුර මහජන පුස්තකාලය ඉදිරිපිට සාම විහාරය, පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය, ගම්පොළ දුම්රියපුල අසල පිහිටි සිංහ වෙළඳ පෙරමුණේ ලකුණු ශාඛාව සහ කදුරුවෙල ප්‍රාදේශීය මිනින්දෝරු කාර්යාලය, මේගම ඔරලෝසු කණු ඉදිරිපිටදී සහ දිසා බාලදක්ෂ සංගමය නගර සභා වෙළඳ සංකීර්ණයේ හලාවත යන ස්ථාන වලද මනුසත් දෙරණ මානුෂීය ක්‍රියාන්විතය වෙනුවෙන් ආධාර බහර ගන්නු ලබනවා. මේ අතර ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ ඇතුළු තවත් ව්‍යාපාරික ස්ථාන රැසක් මනුසත් දෙර ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳ ගනිමින් අපට ලැබෙන පරිත්‍යාගයන් දුර බැහැර ප්‍රදේශ සඳහා ප්‍රවාහනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මෙලෙස එක් රැස් කෙරුණු ආධාර අදත් කළුතර අගලවත්ත, ගාල්ලබද්දේ ගම, නියාගම, මාතර නූපේ හන්දිය, මිලනේ සහ රත්නපුර නගරය ඇතුළු ප්‍රදේශ රැසක් වෙත මෙලෙස ප්‍රවාහනය කෙරුණා. රහමරහටිකකට අමතක කරන්න කුලල් කකා බෑ මේ රට ගොඩනගන්න. ඔබේ සම ඇසරදීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. මතුව තිබෙන ආපදා තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කිසිම ભેදයකින් තොරව ජාති ආගම් කුල දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව ජනතාවගෙන් ඉල්ලනවා මේ විපතටපත් උදවියට තමන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා දීමට කටයුතු කරන්න විශේෂයෙන්ම ටීවී ආයතන වලට ඔවුන් ගන්නා වූ ක්‍රියාමාර්ගය ගැන ඉතාමත් මේ දවස්වල කරපු වැඩපිළිවෙල ඉවන්දව මුත ප්‍රශංසා කරන ගමම ඉවන් කරනවා නැවත වාරයක් ભેදයෙන් තොරව තම තමන්ට පුළුවන් ආකාරයෙන් ඔවුන්ට උදව් කරන්න සැරසෙන්න කියලා රජයේ හැටියට මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාත් අපේ රජයත් සම්පූර්ණයෙන්ම මේ මෙහෙයුම අපි නිවැරදි විදිහට ගෙනන්න දැනට සැලසුම් කළා තිබෙනවා පළවෙනි පියවර රජයක් හැටියට අපි ජනතාව සෙල ආරක්ෂා කරගෙන ඊට පසුව සම්පූර්ණයෙන්ම මේ පවුල් 145000ක් දැනට වාර්තා වෙනවා ඒ පවුල් 144000 වැඩි වුණත් අඩු වුණත් ඒ සියල්ලම රජයේ හැටියට අපි යථාතත්වයට පත් කිරීමේ පියවර ක්‍රියාත්මක කරනවා කියලා මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි දැන් බලන්න මේ ගම්මතුර වෙලා රටම වැළපෙනවා කෝටි ගානක පරිපූර්ණ ගැස්තමෙන්තුවක් දානවා ඇමතිලට වාහනයි නිල නිවාස හදන්නයි කාර්යාලවලට බඩු වහන්න ගිහින් අනේ අර ගම්මතුරට ලක් වෙච්ච එක මිනිස්සෙකුට වීදම් කරන්න ග්‍රාම සේවකට තියෙන රුපියල් 200 ගානයි මේල් තුනට අවුරුද්දට දෙපාරයි ගම්මතුර එහෙන් පස් කඳු කඩාගෙන වැටෙනවා නාය යනවා යුද හමුදාවේ අවිගබඩා පිපිරෙනවා කවදාකවත් නොවිත්‍ය පරිදි කුණු කඳුත් කඩාගෙන වැටෙන මොනවද තව වෙන්නේ මේ ජෝඩුව හිටියොත් ගිනි ගිනි කන්දකුත් ලංකාවේ හැදලා ගිනි කන්දකුත් කුරන්න පටන් ගන්නවා
आपदा की वहां मेक स्वाभाविक मतमे निशा मेक कुहिंगत नवत्न बेरता अमेरिका वे इंग्लांत जपाने चीने इंडिया वे वगे दीवा वेनकोट पुंच लंका वेव नोवेनो अखिल की सीएल मराठ वाली मकर पारधि ओम शनिक मेक इंडिया वे चीने जपाने रुशिया वे सह अने वाले अपितक इन पेनो वत्मन आंडे नायक विपक्षे सिटी स्वाभाविक विपत्ल पवा वरद राजपक्ष वरुण पेटवा वगे अपटक पुलवांग मेक शापया राजा बहुत दम्मी को मे वरद आंडूट पटवला नींद बलाइन नमूत अपी एम करंड सूदान नुदुरु अनागतेम राज्य बले लबागनीमिट पिरी राज निलदारी प्रतिज्ञावक लबा दिनवा ओब जनतावट सहन सलसीम सदा सद्भावेन सिदुकरन ओनेम चक्रलेखन उल्लंघने किरीमकट दंडुवन नोकरनवा किन प्रतिज्ञाव अपि सियलुम रजे निलदारीन लबा देनवा अपि सियलु देनाम एकट एकतु वेला श्री लांकिकयन हटियट कटितु करन्न ओन अवस्थावक ए निसा मन हितन्ने मे वगे विपतक विच्च वेलावकदी आगम भेद वलिन तोरव जाति भेद वलिन तोरव कटितु करना वगेम मेवनी विपत नति वेलावेत अपिट ए विदिहट एम इन्न पुलुवन नम कटितु करन्न पुलुवन नम मन हितन्ने अपि रटक हटियट एक इताम अगे करन्न ओन कारणयक कियन एकत मे वेलावेदी विशेषयेन्म मतक करन्न कैमति පවතින ආපදා තත්ත්වයේ හේතුවෙන් අද සිට ලබන සිකුරාදා දක්වා දිස්ත්‍රික් 8ක සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඇතිවි ඇති ආපදා තත්ත්වය පිළිබඳව අද කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මේ බව සඳහන් කළා. තීරණය කරනු ලැබුවා ඉදිරි දවස් 4 සඳහා මේ පහත දිස්ත්‍රික්ක වලට සියලුම පාසල් නිමාඩු දීමට හෙට අනිද්දා සහ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා එහෙම නැත්නම් ඉදිරි දවස් 4 සඳහා ගම්පහ දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කය ගාල්ල දිස්ත්‍රික්කය මාතර දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කය සහ කෑගල්ල දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්ක 8 සඳහා හෙට සිට එන සිකුරාදා වෙනකන් මේ සතිය පුරාම නිමාඩු දෙන්න තීරණය කරලා තියෙනවා මේ දරුවන්ගේ බොහෝ දේවල් නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ මං හිතන්නේ ඇඳගෙන ඉන්න එක පමණයි ඔවුන්ට ඉතුරු වෙලා තියෙන්නේ බොහෝ ස්ථානවල ඉතින් ඒ නිසා අපි තීරණය කරනු ලැබුවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් දරුවෙකුට නිල ඇඳුම් කට්ටල 3ක් පමණ ලබා දෙන්න මේ වෙනකොට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප පරිත්‍යාග කිරීම පිළිබඳව අපිට දැනුම් දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ඒ එන උදව් උපකාරات අරගෙන මේ සියලුම දරුවන් සඳහා එක්සයිස් ස්පොට් ලබා දීමට අපි පියවර ගන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ සියලුම දරුවන් සඳහා සපත්තු කුට්ටම බැගින් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා ඒ වගේම මේ සියලුම දරුවන් සඳහා පෙළපොත් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා දරුවන් සඳහා පමණක් අවශ්‍ය වෙන අවශ්‍යතාවල් එකතු කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියාත්මක වන අතර අනිකුත් සියලුම ජාතික පාසල් එම භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් අද සිට ක්‍රියාත්මක වෙන බව මම දැනුම් දෙන්න ඕනේ ගරු අගමැතිතුමාගේත් ගරු අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත තීරණය කරලා තියෙනවා මේ අවතැන් වුණ නැත්නම් මේ ආපදාවලට පත්වෙච්ච පුද්ගලයන් මේතෙක් කරන්තියන වාණිජ සහ පෞද්ගලික ණය සඳහා විශේෂ කපාය හැරීම් කරන්න. ඒ වගේම තීරණය කරලා තියෙනවා මේ ආපදා වලට පත්වෙච්ච අය සඳහා විශේෂ සහන යටතේ ණය ලබා දෙන්න. විශේෂයෙන්ම මේ සඳහා බිලියන 2ක් පමණ වෙන් කරන ලෙස උපදෙස් දීලා තියෙනවා භාණ්ඩාගාරයට ප්‍රධාන වශයෙන් මූලිකව. මේ ඊටම සහන යටතේ ඔවුන්ට අවශ්‍ය ව්‍යාපාර කිරීමට අවශ්‍ය නැත්නම් ඔවුන්ට අවශ්‍ය අලුතෙන් තමන්ගේ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සහන ලබා දෙන්න. හදිසි අනතුරකට ලක්ව බරපතල තුවා ලබා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි සුපිරි යතුරුපැදි දහවන ශූරයෙකු වූ ආනන්ද බෙඩිසිංහ අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතක්ෂයට පත්වන විට ඔහු පසුවේ 47 වැනි වියේයි. ආනන්ද වෙඩිසිංහ පසුගිය අප්‍රේල් මාස 24 වනදා නුවරඑළියේ පැවති මාර්ග ධාවන තරගයේදී තවත් පීඩකයෙකුගේ යතුරුපැදියක ගැටි හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ඔහු පුරා මාසයකට අධික කාලයක් කෝමා තත්වයෙන් මහනුවර මහරෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලැබුව අතර අද පස්වරුවේ ජීවිතක්ෂයට පත් වුණා. ආනන්ද වෙඩිසිංහ අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ හොඳම යතුරුපැදි ධාවකයා ලෙස සමානීයට පාත්‍ර වුණා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් මීළඟට 360.